नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स हे भाग्यवतो अरहतो गौतम नमो अपगे सम्मा संबुदुरजानन वंसेट मागे नमस्कारयवेवा साधु 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 सदहबल गुणगरुक पिंगुतुनी तुन लोकयक सनसावदाल शांति नायक अमा मैनी गौतम मगे बुदुरजानन वहांसेगी संबुद्ध शासनेक उबत ममत ससर पुरावट इपिद इपिदेन में संसार गमने इपदुना में इपदीम महाश्चार्य हरिम पिंगवंत इपदीम बलवत इपदीम එතකොට මේ ඉපදීම පින්වතුනි ස්ථිර නැහැ. ඉපදුණු දවසේ ඉඳලා දවස ගානේ ඒ ආශ්චර්යවත් වාසනාවන්ත පින්වන්ත ඉපදීම ඉවර වෙනවා. එතකොට ඒ පින ඉවර වෙන මොහොතේ අපිට නැවත පිනක් කරගන්න බැරි වුණා. මේ සංසාර ගමන අවබෝධ කරගන්න බැරි වුණොත් අපිට කුමක් වෙනවද කුමක් වෙයිද ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධර්මයට අනුව අපි මහා පින්වන්ත ජීවිත ලැබපු අය මේ සද්ධර්මය අහන ඔබ සියලු දෙනා මහා පින්වන්ත අය ඒ මොකද ඒ පින්වන්තකම බලපවත්වන්නේ මේ ඉපදීම මේ සම්බුද්ධ ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයක් තියෙන වටපිටාවක සද්ධර්මය ඇහෙන සත්පුරුෂයෝ ඉන්න ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වටපිටාවක ඉපදීම තරම් වාසනාවක් තවත් නැහැ. හැබැයි ඉතින් ඔබ සංසාරේ කරගෙන ආපු කර්ම ටිකත් එක්ක තමයි මේ වාසනාව ඉතින් හම්බ වුනේ. ඒ නිසා ඔබ මේ ජීවිතේ යම් දුකක් විඳිනවා ඇති ආර්ථික අපහසුකම් ඇති ශාරීරික අපහසුකම් ඇති මොනවා හරි අපහසුකම් ඇති ඔබට හැබැයි ඒක තමන් කරගත්ත සංසාර කර්මයක් ඒතර මේ වගේ වාසනාවන්ත ජීවිතයක් ලබන්න සංසාරේ ඔබ කර්මයක් කරගත්තා එතකොට දැන් දුක සැප කියන දෙක දෝලණය වෙනවන්නේ පින්වතුනි වාසනාවන්ත උප්පත්තියක් ලබන්න පින් කරාට ඒ වාසනාවන්ත උප්පත්තිය පවත්වන්න අවශ්‍ය දේ ඔබ කරගෙන නැති වෙන්න පුළුවන්. කොමක්ද ඒ වාසනාවන්ත ජීවිතේ පවත්ව ගන්න සාමාන්‍ය මිනිස්සෙකුට මේ ජීවිතේ සෙව්පසේ කියන්නේ ශාරීරික අංග ශරීරයේ පැහැපත් බව ආර්ථිකය නෑදෑපිරිස් ධනය බලය මේ හැමදේම සමහර විට ඔබට අංග සම්පූර්ණ නැති වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය සංසාරගත දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වලින් පෝෂණය වෙලා නැති වෙන්න පුළුවන්. නමුත් දැන් අපි ඒක පස්සේ අපි මේ ජීවිතේ ජීවත් කරවන්න දඟලනවා නම් ඔබ මේ ජීවිතේ අනිත්‍ය වෙලා යන මේ අවුරුදු 60-70ක් ජීවත් වෙන ජීවිතයක් වෙනුවෙන් ඔබ රෑදවල් දෙකේ වෙහෙසෙනකොට යටින් ඔබේ මේ පින්වන්ත භවය අතුරුදහන් වෙනවා. දවස ගානේ අතුරුදහන් වෙනවා. ඒක මහා වේගෙන් අතුරුදහන් වෙනවා. හිතන්නකො ඔල්ලෝසේ තප්පර කට්ටක් ඉස්සරහට යන්නේ ඔබ තප්පරයකින් මරලානේ. නමුත් අපි වෙලාව බල බලා තාම වෙලාව මෙච්චරයි තාම වෙලා ගියේ නැහැ කී කී අපි දඟලුවට ඔබ හොඳට මතක තියාගන්න හැම තප්පරයක් පාසාම ඔබ මැරි මැරි යන්නේ තප්පර කට්ටක් ඉස්සරහට යන්නේ පිනක් හින්දා ඉපදිලා ඒ පිනක් තප්පරයකින් ඉවර වෙනවා. ඒතකොට විනාඩියට තප්පර 60යි. ඔබ කරගත්ත පින තප්පර 60කින් ඉවර වුණා. කල්පනා කරලා බලන්න. පැයට විනාඩි 60යි. ඒතකොට ඔබ කරගත්ත පින විනාඩි 60කින් ඉවර වුණා.
ආයෙනවද ඒක? කවදාවත් ගන්න බෑ මේ පින ආය ඔබට. මේ අවුරුද්දක් ගත වුණාට පස්සේ ඒ පින ඔබට කවදාවත් ආය ඒ අවුරුද්ද ගන්න බෑ. දැන් ගිය අවුරුද්ද ආය ගන්න පුළුවන්ද ඔබට? බෑ බෑ මට ගිය අවුරුද්ද හරියට බැරි වුණා පින් කරගන්න කියලා මට ආපහු ඒ අවුරුද්ද දෙන්න කියලා ගන්න පුළුවන්ද? බෑ. ඔබ අවුරුද්ද දවස් 365කින් මරුණා. ඒ දවස් 365 ඔබ ජීවත් වුනේ මොන විදිහටද කියලා ඔබ කල්පනා කරලා බලන්න. එතකොට මේක තමයි පින්වතුනි මේ අපේ මේ පින ඉවර වෙන ක්‍රමය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මගේ පින්වතුනි මේක අපි තේරුම් අරගෙන ජීවිතේ පුළුවන් තරම් පින් දහම් කරගන්න. මොකද ආයෙ හම්බෙන්නේ දැන් ඊළඟට ඔබ සමහරට මියදිලා ආයෙ මනුස්ස ලෝකෙට එන්න තරම් ඔබගේ චුතිසිත ශක්තිමත් නැත්තම් අවසාන මොහොත ශක්තිමත් නැත්තම් ඔබට සතර අපායට යන්න වෙන්නේ. සතර අපාය දුක් විඳලා එළියට එනකොට තන්නේ කර අපායක් මේ ඒ සතර අපායටත් වඩා හපන් අපායක් වෙනවා මනුස්ස ලෝකෙ. දැන් බලන්නකො මේ කාලේ මනුස්සයෙක් කියන උසස් මනසක් තියෙන ඒ මනුස්ස කියන චරිතෙට මහ පුදුම විදිහට මේ නිඳා වෙන වැඩ වෙන්නේ නැද්ද රටේ? දැන් බුද්ධ ශාසනයත් තියෙනවා. සද්ධර්මයත් ඇහෙනවා. නමුත් බලන්නකෝ හිතාගන්න බැරි දේවල් වෙනව නේද? ඒතර මිනිස්සු චෝදනා කරන ඔච්චර බණ කියන රටේ මෙච්චර බණ ඇහෙන රටේ මේ මෙහෙමයි මෙහෙමයි කියලා මිනිස්සු සම්බුද්ධ ශාසනයට ඇඟිල්ල දික් කරලා පෞරස් කරගන්න පිරිසකුත් ඉන්නවා. සද්ධර්මයේ අහන මිනිස්සු අහනවා. අහලා ಗುಣධර්ම දියුණු කරන මිනිස්සු දියුණු කරනවා. දන් දෙන මිනිස්සු දන් දෙනවා. සීල් රකින්න මිනිස්සු සීල් රකින්නවා. ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ හැසිරෙනවා. එහෙමනම් බණ මෙච්චර බණ කියන රටේ මේ මොනවද වෙන්නේ කියන චෝදනාව මොනතරම් පාපතරද කියන එක දැන් තේරුම් ගන්න. බණ දේශනා කරන්නේ බණ අහන අයට. බණ අහන්නේ නැති අය කවදාවත් බණ අහන අය කවදාවත් කරනවද ඒවා? නෑ, බණ අහන අය බණ අහලා තමන්ගේ ජීවිතය යහපත් කරගන්නවා. සද්ධර්මයක් ශ්‍රවණය කරන්නේ නැති ආගමකට ධර්මකට නැති මිනිස්සු තමයි අපරාධ කරන්නේ. එතකොට ඒ පෞකාර මිනිස්සු පෞකාර වැඩ කරා කියලා යම් කෙනෙක් ඇඟිල්ල දික් කරනවා නම් සාසනීයට නම් කොහෙදෝ යන පෞකන්දක් කොහෙදෝ යන පෞලරියකට යට වෙලා හතර පායට යන එක තමයි වෙන්නේ. ඒක එක පැත්තක්. තව පැත්තක් තමයි පින්වතුනි හොඳට මතක තියාගන්න දැන් මේ කාල පරාසෙ ගන්නකොට සම්බුද්ධ ශාසනේ හිතාගන්න බැරි කැළඹීම් වෙන්නේ නැද්ද? පුදුමාකාර කැළඹීම් ගොඩක් මහා ශාසනේ ඇතුලේ ශාසනේම අය සිංහල බෞද්ධ කියන අය අතරෙම දැන් මේ කාල පරාසය තුළ හැම පැත්තකින්ම ශාසනයට මහ පුදුම හානියක් කරනවා. එතකොට හිතන්න මෙතනදී අපි කලබල වෙලා ඇති වැඩක් නැහැ. දැන් ඒකට උපමාවක් වශයෙන් ගන්නකො එක බණපදයක් දේශනා කරන එක බණපදයක් කියලා දුන්න සත්පුරුෂයෙකුට ඔබ අහලා ඇතිනි උපමාවෙන් අහස උඩට සිව්පසයෙන් උපස්ථාන කරත් ණය ගවන්න බෑ කියලා. ඒ බණපදේම විකෘති කරන අය කොහොමද? එහෙනම් හොඳට මතක තියාගන්න හොඳ වගේම තමයි නරක. එච්චර උතුම් බණපදයක් විකෘති කරන මිනිස්සුන්ට මොනවා වෙයිද මේ සංසාරේ? එහෙනම් මුලමෙදාග පිරිසිදුණු උතුම් සද්ධර්මයක් දේශනා කරපු තුන් ලෝකයට මග තැන්පත් දසසහස්‍රි ලෝක ධාතුවේම රජුන් වෙච්ච උත්තරීතර මේ ලෝකේ මීට වැඩිය වටිනා සම්පතක් ආයේ නැහැ. ඔය කොයි කවුරු දඟලුවත් බුද්ධ රත්නයේ තරම් වටිනා සම්පතක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එච්චර උතුම් වස්තුවක්, එච්චර උතුම් බුද්ධ රත්නයක්, ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂේ ලෝකයට දේශනා කරන්නේ තේහා සමානෝ ශ්‍රේෂ්ඨ දෙයක්. ඒකට අබමල් රේණුවකින් හරි හිංසා කරනවන, පීඩා කරනවන, වචනකින් හරි හෝමිට්ටක් හරි දෙනවන, ඒ පාපයේ තරම් බලවත් පාපයක් තවත් තියෙද නෑ. ඒ නිසා පින්වතුනි බොහෝම පරිස්සමින් කල්පනාවෙන් ගමන් කරන්න ඕන කාලයක් මේ. ඒ කියන්නේ
ශාසනේ විනාශ කරගෙන ශාසනයට අපවාද උපවාද ඒ දේවල් කරමින් ඒවට අපිවත් පටල ගන්න පැත්ත වැඩි. ඒ කියන්නේ කටුපඳුරක පැටළුණා කියලා කියන්නේ. කටුපඳුරක එක පැත්තකින් ඇඳුම පැටළුනොත් එහෙම හිතා ගන්න බෑ ඊට පස්සේ ගලව ගන්නම බෑනේ. ඒ නිසා අපි බොහොම ප්‍රවේශමින් තමයි අන්තර්ජාලය පවා සැරිසරන්න ඕනේ. තියෙන පළියට දැම්ම පළියට කියන පළියට පේන පළියට අහන්න යන්න එපා. එතකොට ඒවා අහනකොට සමහරට අපිට කෙලෙස් ඇති වෙන්න පුළුවන්නේ. එතකොටත් අපිට සමහරට පෞරස් වෙන්න පුළුවන්නේ. හොඳම ක්‍රමය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඇස් ඇත්තේ නමුත් අන්ධයෙක් ලෙස, කන් ඇත්තේ නමුත් බීරෙක් ලෙස, කට ඇත්තේ නමුත් ගොළුවෙක් ලෙස, ශක්ති සම්පන්නකම තිබ්බත් දුබලයෙක් ලෙස, මහා ප්‍රඥාවක් තිබ්බත් මෝඩයෙක් ලෙස ජීවත් වෙන්නකෝ. මොකද නැත්තම් මේ ලෝකේ ජීවත් වෙන්න හරි අමාරුයි පින්වතුනි. නානත්ත කාය නානත්ත සංඥා, එක එක කයවල එක එක සිතුවිලි තියෙන නාන ප්‍රකාර සංසාරේ එක එක ආකාරයෙන් පිම්පව් එක ආපු මිනිස්සු ඉන්නේ. ඒ අයත් එක ජීවත් වෙනකොට දැන් අපි හිතන්න ගෙදරක අම්මයි තාත්තයි සහෝදරයෝ දෙන්නෙක් ඉන්න ගෙදරක ඒ පස් දෙනාට ඇත්තටම එකට ජීවත් වෙන්න පුළුවන්නේ. පස් දෙනාට පස් දෙනා හඳුනනවනේ. මම උපමාවක් දෙන්නේ. නමුත් ධර්මයට අනුව ගන්නකොට ඒ පස් දෙනාත් පස් ආකාරයක්. නමුත් අපිට තේරෙන්න මෙතෙන්ට ගන්න. ඒ පස් දෙනාට පස් දෙනා දුක සැප බෙදාගෙන ගෙදර දොරේ අඩුපාඩුකම් දැනගෙන අවබෝධයෙන් ජීවත් වෙනවා. නමුත් අපිට පුළුවන් ද පිටගෙදරකට ගිහිල්ලා එහෙම ජීවත් වෙන්න? අපි දන්නේ නැහැ ගෙදර මිනිස්සු මොන වගේද, මොනවද ඒ ගෙදර තියෙන මේ බාහිර පරිසරය මොකද්දනේ. අන්න ඒ වගේ. ඒ නිසා පින්වතුනි අපිට කල්පනාවේ අපි දන්නවනේ සත්තු ඝාතනය කළොත් අනිවාර්යෙන් පාපයක් කියලා. එතකොට ඒකට සාධාරණ හේතු ඉදිරිපත් කරලා නැහැ, මේ විදිහට කළොත් පව් නැහැ, අරහිමද මෙහෙමද කියලා සාධාරණ හේතු ඉදිරිපත් කළා. අර ඇත්ත සත්‍ය ධර්මය කෙනෙක් වහනවා නම් විකෘති කරනවා නම් අපිට මොලේ තියෙනවනේ මේක විකෘතියක් කියලා. අන්න එතකොට අපි ඒක තේරුම් අර පැත්තකට වුණාම ඉවරයි. අරක විවේචනය කරන්න ගියොත් වෙන්නේ අර ඒ පව් කරන කෙනාට අත දුන්නා වෙනවා. එයා උස්සලා උඩින් තිබ්බා වෙනවා. එහෙනම් අපිට තියෙන්නේ ඒ වගේ දේවල් දැක්කත් නොදැක්කා වගේ අනේ අනිච්චම් මේ සංසාරේ හැටි කියලා අපේ ගුණ දහම් ටිකට හානියක් කරගන්න නැතු අපේ ගමන අපි යනවා. ඒතර ලෞතර බුද්ධ ශාසනයක පින්වතුනි ওই වගේ ප්‍රඥාවෙන් කටයුතු කරගන්න ඕනේ. දැන් හිතන්නකෝ සාසනේ අපේම කෙනෙක් නේද? අපේම කෙනෙක් දෙයක් කියනකොට ඉතින් අපි දෙපාරක් ඉතින් ඒක බලනවනේ, හිතනවනේ. එතකොට දැන් gedara සාමාන්‍යයෙන් gedara අපේ gedara ඉන්න තාත්තා හරි අම්මා හරි දෙයක් කිව්වහම දරුවෝ විශ්වාස කරනවනේ නේ. සමහර විට මරණ තර්ජනයක් කරලා මේ දේ කියපම් මේ අයට විශ්වාස කරන විදිහට කියලා කිව්වොත් අර ප්‍රාණ අපේට තියාගෙන ඒක කියද්දිත් අපි විශ්වාස තාත්තානේ කියන්නේ මේ. නමුත් අපි දන්නේ නැහැ මේ මෙයා මේ මරණවා කියලා මරණ තර්ජනය දීලා මේ දේ කියවන්නේ කියලා අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. එතකොට අපේ මේ ශාසනේ විනාශ කරන්න, ධර්මයේ විනාශ කරන්න, විකෘති කරන්න, මේ රටෙන් ධර්මයේ වින්න අතුගාලා දාන්න සමහර අය පොළඹවල කරන්න පුළුවන්. එතකොට මොලේ නැති අය ඒක කරවනවා. ජීවිත ආසාව තියෙන අර තාත්තා අර දෙය කිව්වා වගේ ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. ඒතකොට අපි දැනගත යුතුයි හොඳ නරක තේ තෝරලා බේරලා අරගෙන ජීවිතය හදාගන්න. එහෙම නැති වුණොත් වෙන්නේ හිතාගන්න බැරි විදිහට අපිටත් පෞරස් වෙලා සංසාරේ යන්න වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඒක එක පැත්තක්. ඊළඟ පැත්ත තමයි අපේ ජීවිතේ තමන් තමන්ව තේරුම් ගන්න. තමන් තමන්ව තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන් තමන්ව බේර ගන්න සංසාරේ. එතකොට තමන්ව තේරුම් අරගෙන සංසාරෙන් තමන්ව බේරා ගන්න වැඩපිළිවෙල තමන්මයි ආරම්භ කරන්න ඕනේ. වෙන කෙනෙකුට බෑ. ඔබ සංසාරයෙන් ඈතර කරවන්න වෙන කෙනෙකුට බෑ. දැන් සාමාන්‍ය අපි කියමුකෝ ඔබ සතර අපායට දාන්නත් බෑනේ වෙන කෙනෙකුට. ඔබට බුද්ධියක් තියෙනවනේ වෙන කෙනෙක් සතෙක් මරන්න කිව්වා කියලා. ඔබට පුළුවන් නොමරා ඉන්න. ඔබ දන්නවනේ මේක මේ පවක් කියලා. දැන් සමහර අය
එහෙම පින්වන්තයි ඉන්නවා. වෙන කෙනෙක් කිව්වත් මේ සතා මරන්න කියලා එයා මරන්නේ නැහැ. ස්ථානෝජ ප්‍රඥාවෙන් කොහොමරි කරලා ඒකෙන් ගැලවෙනවා. එයා හරි පින්වන්තයි. ඒතොර එයාට පින බලවත් එයාට. අන්න ඒ වගේ තමන්ව තේරුම් අරගන්න තමන්ව එතර කරගන්නවා වගේ තමන් තේරුම් ගන්න ඕනේ මේ පින පව කියන්නේ මොකද්ද? සද්ධර්මය කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ මොකද්ද? අසද්ධර්මය කියන්නේ මොකද්ද කියලා තමන් තේරුම් ගන්න ඕනේ. දැන් සද්ධර්මයේ වේසෙන් එනවා අසද්ධර්මය. ධර්මයේ වගේමයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කෙනෙක් සිව් කොණ්ඩේ බාලා රැවුල් බාලා මා සිවුරක් දාගෙන ඒතොර දැන් මේ රටේ ඉන්නකොට අපි හිතන්නේ අනේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලානේ. අපේ සිංහල බෞද්ධයෙක් නේද? එහෙම නැත්නම් අපේ ආගමේ ප්‍රධාන කෙනෙක්. එතකොට එයා වෙස්වලාගෙන ඉන්න පුළුවන්. එයා වෙස්වලාගෙන මේ ශාසනයට මහා විනාශයක් කරන්න පුළුවන් අර බුද්ධ ශාසනයෙම ඉස්සරහට දාගෙන. එයා පැවිදි වෙලා ඉන්නේ, චීවරයක් පොරවගෙන ඉන්නේ, ධර්මයක් හොඳට කියනවා, ඉතිපිසෝ ගාථාවක් කියනවා. දැන් ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කර කර එයා පෝෂණය කරන්නේ අධර්මිය. ධර්මයට පටහැනි දෙයක් කරන්නේ. ඔබට දැන් තේරෙනවා ඇති, පේනවා ඇති මේ රටේ වෙනවා එහෙම. එතකොට අර ඉතිපිසෝ ගාථාවට අපි කවුරුත් ගරු කරනවානේ. එතකොට අපි ඒකට සාදු කියනවා. දැන් මට මතකයි භාග්‍යවතුන් වහන්සේගේ ඉතිපිසෝ ගාථාව කියලා කියන්නේ ඒක මහා ගුණ කදම්බයක්. ඒක සාමාන්‍යයෙන් මේ කොලේක ලියලා ඒ කොලේ අර බුදුරජාණන් වහන්සේ අපි බුද්ධ පූජාව තියන්නේ ඒ වගේ ඒ කොලේට බුද්ධ වන්දනා කරත් පාඩු නෑ. ඒක මහා ගුණ කදම්බයක්. නමුත් දැන් ඒක බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ගාථාව කියලා දැන් අපි කවුරුත් ගරු කරනවා. දැන් ඒ ඉතිපිසෝ ගාථාව අරගෙන මියුසික් දාලා සින්දුවක් විදිහටම කියනකොටත් අපි සාදු කියනවනේ. බලන්න ඒ මොකද අර ධර්මයේ වේසින් මේ ඇවිල්ලා තියෙන භාග්‍යවතුන් වහන්සේට අප ගරු කරන හැමෝම අර අන්‍ය ආගමික කෙනෙක් වේවා වෙන කවුරු හරි වේවා ඉතිපිසෝ ගාථාව නටනට කිව්වොත් අපි අර බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා ඒකේ අර විනාශය නෙවෙයි දකින්නේ අර ගෞරව කිරීම නිසා අපි ඒක දැන් බලන්නකො රටේ ජාතික ගීය කියනකොට ඕනම කෙනෙක් සීලුවෙන් හිටගෙනනේ තනි කෙලින් ඉන්නවනේ. ඇයි ඒ? රටේ ජාතික ගීයනේ. අපි ඒකට කවුරුත් ගරු කරන්න බැඳිලා ඉන්නවනේ. ඒකේ පොඩි හරි විකෘතියක් ආපු ගමන් ඒකට මහා ප්‍රශ්න එනවනේ. නීතිමාලා නීතිය පැත්තෙන් පවා එනවා නේද? නමුත් සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ ඊට වැඩිය මහා බලවත් මගේ බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රධානම ගාථාව තමයි ඉතිපිසෝ ගාථාව. ඒක එක එක්කෙනාට ඕන තාලෙට විනාශ කරනවා. කවුද ඒකට නීති කියන්නේ? ඒකට හේතුව තමයි මාර්යාගේ බලපෑම. ආනන්ද මහරහතන් වහන්සේගේ හිත වහලනේ භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා ආරාධනා කරේ පිරිනොම් පාන්න කියලා. එතකොට හිතන්නකෝ එච්චර කාලයක් අපෝපස්ථාන කරපු ළඟින්ම ඉන්න භාග්‍යතුන් වහන්සේගේ සුවඳ වැඩි වැඩි රසණ වැඩි වැඩි දැක දැකනේ පස්ථාන කරන උත්තමයන් වහන්සේ හිත වැහුවනේ. හිත වහලා ගිහිල්ලා කිව්වා දැන් ආය සංස්කරණය කරන්න දැන් ඇති කිව්වා. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිවුවන පිරිස ධර්මදරයි විනයදරයිනි දැන් ඕක කරගන්නකම් අපවත් පිරිනොම් පාන්නේ නැහැ කියලා කිව්වනේ. දැන් ඒක හරි නේද? දැන් එහෙනම් පිරිනොම් පාන්න කිව්වා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඉඟි දීලා තිබ්බා ආනන්දයන් වහන්සේට. මාර්යා මෙහෙම ඇවිල්ලා මට ආරාධනා කළාද? ඔබ ආරාධනා කළොත් ස්වාමීනි මේ කල්පේ වැඩ සිටින තේක්වා කියලා මේ ආයු කල්පේ ඉන්න තිබ්බා. මේ කල්පේ කියන්නේ මේ අවුරුදු 120 ආයු කල්පේ. ඒක දැනගෙන තමයි ආනන්දන් වහන්සේගේ හිත වහලා භාග්‍යවතුන් වහන්සේ ගාවට ආවේ. දැන් ඔය උපමාවෙන් ඉන්න අද සමාජයට මේ මොහොතට. එහෙනම් පින්වතුනි දැන් මේ වෙන දේවල් මේ වෙන දේවල් මොනවද කියලා හිතනවා. දැන් මගේ බුදුරජාණන් වහන්සේගේ ඒ ශාසනේ වනගත වීගෙන යන්නේ. ශාසනේ වනගත, ඒ කියන්නේ
මගේ භාගතුන් දේශනා කරන මේ ධර්මයේ විරුතුණු බබලනෝ සංගුණු බබලන්නේ පොඩි කාලයක් මේ අතීත බබලුවා දැන් ඒ බබලපු ධර්මයේ අපිට දරා ගන්න විදිහක් නැහැ ඒ වගේම අධර්මයේ ඇවිල්ලා එක එක විදිහට අර මම කිව්වා වගේ අර පැවිදි වෙසෙන් ඒ මොන පැත්තේ දැන් ගිහියෙක් වුණා සුදු අතක් ඇඳගෙන එහෙම කරනකොට අර අපි ගරු කරනවනේ සාසනයට නමුත් අපි දන්නේ අධර්මයේ එතනින් තනිකරම ගලාගෙන ඉන්නේ සාසනයට පටහැනි දේ හැබැයි එක හා සමානයි දෙදතරන් වහන්සේ මතකයි නේද අර ඉල්ලීම් වගේක් කිල්ලුවේ එතකොට ඒකට භික්ෂුන් වහන්සේලා පන්ති නමක් ඒකට කැමති වෙලා ගියානේ සංඝ බේද කරගෙන දැක්කද නේද අද කාලේ බලන්නකෝ ඒ ධර්මයේ වේසෙන් ඉතිපිසෝ ගාථාව ඉස්සරහට දාගෙන මොනවා කළත් මිනිස්සු ඉන්න පොලින් වෙන්න. ඒ මිනිස්සුන්ටත් නැහැ කිසිම පැවැත්ම. ඒ කියන්නේ ස්ථීර ගමනක් නෑ. ඔහේ අර පැත්තට මේ පැත්තට වැනි වැනි පැද්දි පැද්දි යන. ඇයි ඒ අචල සද්ධාාවක් නැහැ නොසෙල්වෙන සද්ධාාවක් නැහැ පිංගතුනි. නොසෙල්වෙන සද්ධාව සෝතාපන්න මාර්ගස්ථානේ අංග අං පළවෙනි අංගනේ සද්ධානුසාරේ ඒ සද්ධාව කිසිම හේතුවක් මත සැලෙන්නේ නැහැ. ආයේ මේ තමන්ගේ කියන මේ කිසි දෙයක් නැති වුණත් මුළු ලෝකෙම නැති වුණත් එයාගේ සද්ධාවට හානියක් වෙන්නේ නැහැ. එතකොට බෑනේ එයාට අධර්මය දෙන්න. දැන් මතකද අර සුප්පබුද්ධ කුට්ටි කියන එකේනා සෝතාපන්න ශ්‍රාවකෙක් වුණා. එයා අහසේ දෙවියෙක් වෙලා වෙස්වලාගෙන ඇවිල්ලා ඒක හරියට බලන්න දැක්ක නේද කිව්වා. ඔය ධර්මයේ මෙහිමයි මේ අනිත් පැත්තට කියන්නේ කියලා උඹ කවුද කියලා ඇහුවා. බැනලා එළෙවනේ දෙවියන්ට. අන්න බලන්න මේ සද්ධාව කිසිම හේතුවක් මත දැන් අද කාලේ එහෙම ඔබගේ ගෙදරට රැවෙලා ආලෝකයක් එක්ක ඇවිල්ලා මේ කිව්වොත් එහෙම නුඹලා මහා මෝඩ වැඩක් කරන්නේ නුඹලා ඔය කරන වැඩේ වැරදි ඔය පහන් තියෙන එක වැරදි මල් තියෙන එක වැරදි ඕක නෙවෙයි සාසනේ මෙන්න මේක කිව්වොත් එහෙම ඉක්මනින් ඔය දේවල් ඔක්කොම ගලවලා විසික් කරපල්ලා කිව්වොත් ඔබ අහනවනේ අද කාලේ එහෙම අර විදිහට වුණා නම් එහෙම ඒ තරම් අපි අවිද්‍යාවෙන් ඉන්නේ වැඩි ඕනේ නැහැ මොකක් හරි තාක්ෂණික මෙවලමක් දාලා අඩි 3-4ක් උඩින් ගියා නම් ඇති කවුරු හරි ගිහියා වේ දැන් ගිහියෝ පැවිද්ද කියලා නැහැ. මහා සංඝරත්නයේ තනක් නැහැ එතකොට. ගිහි කෙනෙක් අඩි 4ක් විතර උඩින් ගියා නම් ඔක්කොම බෞද්ධයෝ ටික පිටිපස්සේ යනවා. එදාට මහා සංඝරුවන් එක කියන්න දෙයක් නැහැ, කරන්න දෙයක් නැහැ. ඒතර මේ ඇයි මේ? අර අචල සද්ධාාවක් නැහැ, නොසෙල්වෙන කිසිම දෙයකින් සෙලවෙන්නේ නැති සද්ධාාවක් හිතේ මවා ගන්න ඇති කර ගන්න කෙනෙකුට බෑ. සමහර ගොඩාක් අය ඉන්නවා අපිට දැනලා තියෙන හොඳින් කතා කරනකම් විතරයි යාගේ සද්ධාව. හොඳින් කතා කරනකම් විතරයි යා පිං කරන්නේ. හොඳින් කතා කරනකම් විතරයි යා ගරු කරන්නේ සංඝරත්නයට. පොඩ්ඩ මිස් වෙච්ච ගමන් පුදුම විදිහට පෞරස් කරගන්නේ. අර ඒකට උපමාවක් දෙනවා නම් අර බුසලක يعني හාල් හුණ්ඩුවක බත් ටිකක් පූජා කරලා බුසලක බැන බැන යනවා වගේ වැඩ. ඉතින් මේක පිංගුතන තේරුම් ගන්න ප්‍රඥාවම ඕනේ. ප්‍රඥාවම දැන් අපේ මේ channel එක දැවෙන සිතට දහම් බිඳක් කියන මේ මාධ්‍ය ජාලාවේ මම නම් ওই කිසි විවේචන මොකුත් දාන්නේ නැහැ පිංගුතුනි. දකින්න මහ විනා නමුත් ඇත්තට මම මගේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවානේ. භාග්‍යවතුන් වහන්සේට සද්ධර්මයට මහා සංඝරත්නයට හානියක් කරන්න බෑ වැඩි කල්. මේක මහ පුදුම බලයක්. ඒ නිසා ඒක අපි දන්නවා. ඒ නිසා අපිටත් ඒවා විවේචන කර කර ඉන්නවට වඩා ඔබට පැහැදිලි කරලා යථාර්ථය අවබෝධ කරවන එක තමයි අපි කරන්නේ. ඉතින් ඉස්සරහට මීට හපන් වෙනවා දරුව තව තාක්ෂණි තව දියුණු වෙනවා තව මහා විදිහට ඒ කියන්නේ පුදුම දෙයක් වෙයි. ඉතිපිසෝ ගාතාවත් හතර පහ විදිහකට හදයි. ඒක තමයි කරන්නේ. තිපිසෝ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ගුණකඳ ඒ නවාරහාදී බුදු ගුණය එක එක තාලෙට හදා යනාගත්තේ. තව කෑලි ඔකට අමුන්නයි. එහෙම හදා කරන්න දෙයක් නෑ. සාධාරණ හේතුත් මත එළියට එන්නේ ඒක. ඒ අපි මහා ගෞරවයක් කර මොන දේ කරන්න ගියත් අපි ඉතිපිසෝ ගාථාවමනේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ නමේ කැටි කරලා අරන් තියෙන ගාථාවනේ ඔය.
බුදු කෙනෙක් වෙන මොකුත් දේශනා නොකර බුදු ගුණම දේශනා කරොත් කල්පයක් ඒත් බුදු ගුණ ඉවර කරන්න බෑ කියන ශාසනයක එච්චර මහා බුදු ගුණ ටිකක් කැටි කරලා මේ ගාථාවකට අපි භාගතුන් වහන්සේට වන්දනා කරන්න හදාගත්තා. ඒක පූජනීය වස්තුවක්. ඒක සිහි කරත් කෙනෙක් සතර අපායෙන් මිදෙනවා. බය වෙච්ච වෙලාවට සිහි කරත් බයෙන් මිදෙනවා. ඒ තරම් බලයක් හාස්කමක් තේජසක් තියෙනවා. ඒක එක එක විදිහට දැන් ඒක කරනකොට ඒක දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා මිනිස්සුන්ට. එතකොට ඒක ගාණක් නැහැ. හිතන්නකෝ අපි පසඟ පිහිටවගෙන පසඟ පිහිටවගෙන බොහෝම සද්ධාවෙන් සමාධිමත් හිතකින් ගෞරවයකින් සජ්ජායනා කරන ගාථාව සපත්තු සෙරෙප්පු තොප්පි දාගෙන අරක්කු බීලා සිගරට් බිබී මත්ද්‍රව්‍ය පාවිච්චි කර කර මහා පෞකාර විදිහට හැසිරෙන පිරිසක් ඉදිරියේ කියනවනේ සංගීතෙත් එක්කම මියුසික් එක්කම කියනවා ඒකට නටන අයත් ඉන්නවා නමුත් ඒක විහාර මන්දිරයක බලනකොට ඒකට කරන ගෞරවය මොකක් මොන්න තරන්ද මිනිස්සු දන්න නමාගෙන දෑත නළලෙ තබාගෙන බොහෝම සුමිහිරි සුවර්මේ විදිහට සජ්ජහයනා කරන්නේ. මහා ගෞරවේ. තොට ඔය විදිහට තමයි ඉතින් ඕක වෙන්නේ පින්වතුනි. තොර අපි ඒක තේරුම් අරගෙන අපි පුළුවන් තරම් බුද්ධියෙන් කල්පනාවෙන් අර යන්නම් වාලි යන්න යන්න එපා. ඒකේ විනාශය ඔබටම එන්නේ. එහෙනම් ඒක අපි තේරුම් අරගෙන ඇත්ත මොකද්ද? යථාර්ථය මොකද්ද? බොරුව මොකද්ද? අසත් ධර්මයේ මොකද්ද? සත් ධර්මයේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඔබට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඉතින් ප්‍රඥාව ඇති කරගන්න නම් ඔබ හැබැයි සත් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒ නිසා මේ කාලවකවානුව තුල ඇත්තටම හරීම සෝචනීය විදිහට ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපේ අපි මෙහෙම ගමුකෝ ඔබේ ගෙදර ගැටලුවක් ගෙදර ඉන්න හැමෝම එළියට පැනලා කෑ ගහනවා ගෙදර තියෙන මොකක් හරි පුද්ගලික ප්‍රශ්නයක් ඒකේ කොහොම හරි ඇවිලිලා ගෙදර දැන් කවුද රණ්ඩු වෙනවා මුළු ගමටම ඇහෙන්න අර ප්‍රශ්නේ කිය කිය ඒක ලෝකෙට කියන්න බැරි දෙයක්. ඒක හයියෙන් කෑ ගහ කිය කිය මේ රණ්ඩු වෙනවා. මුළු ලෝකෙම දන්නව නේද? ආන් ඒ වගේ තමයි. අපි අපේම අය අපේ ආගමට ලෝකයක් ඉදිරියේ මේ ඒ දේවල් කරනවා. හැබැයි ඒකේ විපාකේ ඒකේ කරන අපරාධය ඒක මහා පව් පවක් ඉතින්. සංසාරේ කවදාවත් බුද්ධ ශාසනයක්වත් මුණ ගැහෙන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතයකටවත් එන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒක අපි තේරුම් අරගෙන අපි ඒ පව් වලට කරගහන්නේ නැතුව අපි යම් මට්ටමකින් සිල්පද පහ රැකගෙන දානයක් මානයක් පූජා කරගෙන මලක් පහනක් පූජා කරගෙන බණක් භාවනාවක් කරගෙන තමන්ගේ ජීවිත යථාර්ථය අවබෝධ කරගෙන එතර වෙන්න උත්සාහ කරන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව වෙන මොකුත් කරාට වැඩක් නැහැ. තමන්ට තමන් පිහිට කරගන්න. තමන්ව මුදව ගන්න තමන් බලන්න. ලෝකයක් එන්නේ අපිව නිදහස් කරන්න. ඒ නිසා කාටවත් බෑ අපිව මේ සංසාරයෙන් එතර කරවන්නත් හතර පායට තල්ලු කරන්න. කරන්නේ තමන්. එනවා තමන්ට පුළුවන් මේ දෙකම සංසාරයෙන් එතර කරන්නත් පුළුවන් ඔබව. සතර අපායට වැටෙන විදිහේ වැඩ කරන්නත් පුළුවන් සතර අපායෙ මුදව ගන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය ඒ අවශ්‍ය කටයුතු තමන්ම සම්පාදනය කරගන්න ඕනේ සද්ධර්මය තුලින්. ඒ නිසා අපි ඔබ හැම දිනාටම මේ පැහැදිලි කිරීම සත් මුලමදාග පිරිසුදු උතුම් සම්බුද්ධ ශාසනයේ සද්ධර්මයේ ගුණ දැනගෙන තමන් බේරගෙන සංසාර දුකින් එතර වෙන්න වාසනාව ලැබේවා කියලා අධිෂ්ඨාන කරගමු.